දෙදාස් විසි දෙක ලසිත් මාලින්ගේ හෙම නැත්තන් 99 YouTube චැනල් එකෙන් ඔයගොල්ලෝ හැමදාමත් බලාපොරොත්තු වෙනවා වගේ තමන්ගේ ක්‍රිකට් ක්‍රීඩාවට වැදගත් වෙන ගොඩක් දේවල් කතා කරා ඒ වගේම අද ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන්න අලුතෙන් ඇවිල්ලා ඉන්න මම වගේම ඔයගොල්ලොත් ආදරය කරන නුවන් තුෂාර අපි හැමෝම කතා වෙන්නේ ලසිත් මාලිංග වගේම පන්දු යවන අතපැත්තෙන් කියලා. ඉතින් මම ඔහුත් එක්ක වැඩ කරන්න පටන් ගන්න දැන් ගොඩක් කාලයක් වෙනවා. නමුත් මම අද කතා කරන්න කැමති ඔහුගේ පන්දු යීමේ ඉරියව්වත් එක්ක ඔහුට තියෙන අවාසි සහ වාසි මොනවද? සහ මගේ පන්දු යීමේ ඉරියව්වත් ඔහුගේ පන්දු යීමේ ඉරියව්වත් අපි සංසන්දනය කරනකොට කොහොමද ඒකේ තියෙන වෙනස්කම්? ඒ දේවල් හදාගත්තොත් නුවන් තුෂාරට හැකියාව තියෙනවා මටත් වඩා හොඳ පන්දු යවන්නෙක් වෙන්න. ඉතින් මගේ බලාපොරොත්තුව ඔහු මටත් වඩා හොඳ පන්දු යවන්නෙක් වෙලා සහ මගේ channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයගොල්ලෝ ජාතික කණ්ඩායමට ජාත්‍යන්තර කණ්ඩායමට ක්‍රීඩා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් පාසල් ක්‍රීඩකයන්ටත් ඔවුන්ගේ action එක හදාගත්තම සහ ඒ action එකේ තියෙන යම්කිසි දුර්වලතා නිසා තියෙන අවාසි සහ ඒ දේ හදාගත්තොත් මොනවද ලැබෙන්න පුළුවන් වාසි කියලා දේ කතා කරන්න. ඉතින් දැන් අපි බලමු නුවන් තුෂාර සහ ලසිත් මාලිංගගේ පන්දු යීමේ ඉරියව්වලදී මොනවද වෙනස්කම් මොනවද හදාගත යුත්තේ කියන එක. ඉතින් ඔයගොල්ලෝ හැමෝම මාත් එක්ක එකතු වෙන්න. Now showing that he's still got a massive role to play in Sri Lankan cricket. Perfect. ඔගොල්ලොත් එක්ක කතා කරන හැදුව විදියට අද නුවන් තුෂාරගේ අපි මුලින්ම බලමු පන්දු යවන්නෙක්ගේ සහ නුවන් තුෂාරගේ මේ ඉරියව්වත් එක්ක හැමෝම කියන ලසිත් මාලිංගට හා සමාන ඉරියව්වක් තියෙනවා කියලා. ඉතින් ඒ ඉරියව්වත් එක්ක ඔහු පන්දු යවනකොට ඔහුගේ රන් අප් එකේ තියෙන වැදගත්කම සහ ඔහු දැනට කරන හොඳ දේවලුත් තව චුට්ටක් මෙන්න මේ වගේ දෙයක් කරා නම් හොඳයි කියලා මට හිතෙන දේවල් එක්ක මොකද හේතුව ඔහුට ඒ සුළු වෙනස්කම් ටිකක් කරගන්න පුළුවන් නම් මගේ පෞද්ගලික හැඟීම තමයි මටත් වඩා හොඳ පන්දු යවන්නෙක් වෙන්න ඔහුට හැකියාව තියෙනවා කියන එක. ඉතින් මගේ බලාපොරොත්තුව ඒ සඳහා උපරිම උදව් කරන්න. ඒ වගේම මේ වගේ පන්දු යවන සහ ශ්‍රී ලංකාව නියෝජනය කරන්න බලාපොරොත්තුෙන් ඉන්න ඔයගොල්ලෝ හැම දිනාටම තමන්ගේ පන්දු යැවීමේ ඉරියව්වත් එක්ක තමන්ගේ අත තමන්ගේ රිස්ට් එක තමන් පන්දු යවන දුවන ඇංගල් එක ඒ හැමදේමත් එක්ක මොන වගේ ඉම්ප්‍රූවමන්ට් එකක් කරගන්න පුළුවන්ද කියන එක තමයි මම ඔයගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බලමු නුවන් තුෂාර මේ දුවන විදියට එයා කඩුල්ලට සමාන්තරව තමයි එයාගේ රන් අප් එක දුවන්නේ. එහෙමනම් පළවෙනිම කාරණාව තමයි මෙන්න මේ වගේ සයිඩ් ඕන්. එහෙම නැත්නම් මේ අපි කියන පාස් සයිඩ් ඕන්. අත ස්ක්වෙයර් ආම් බෝල් කරන පන්දු යවන්නේ මුලින්ම කළ යුත්තේ මේ සමාන්තරව දුවනවට වඩා මෙන්න මේ ආකාරයේ පොඩි ඇංගල් එකක් ක්‍රියේට් කරගන්න පුළුවන් නම් එයාට හොඳ අවස්ථාවක් තියෙනවා ඒ සමාන්තරව දුවන්නේ නැතුව එයාට හැකියාවක් තියෙනවා නම් මෙන්න මේ විදිහේ ඇංගල් එකක් එයාට ක්‍රියේට් කරන්න ඒක තමයි ගොඩක්ම වැදගත් කියලා මම හිතන්නේ. මෙන්න මේ වගේ ඇංගල් එකකින් දුවල එයාට කරන්න හැකියාවක් තියෙනවා නම් මම ඔබට ඒක පේන කලයකින් පෙන්වන්නම්. මෙන්න මේ වගේ ඇංගල් එකක් ක්‍රියේට් කරලා එයාට පුළුවන් නම් මෙන්න මේ ස්ථානයේදී පන්දු යවන්න එයාට ඊටත් වඩා හොඳ වමත් පිටිකරුවට හොඳ ඉන්ස්විං එකක් දැමීමේ හැකියාව තියෙනවා. ඒකට හේතුව තමයි
නුවන් තුෂාර පන්දු යවන්න හදනකොට එයාගේ පාද ඔක්කොම ගිහිල්ලා ලෑන්ඩ් වෙන්නේ මෙන්න මේ මම මාක් කරපු ස්ථානයට සමානව. ඔකර බලන්න පුළුවන් ඒක. නුවන් දැන් ඔකොන හොඳට පැහැදිලි නුවන් තුෂාර සමාන්තරව දිව්වත් එයාගේ අවසන් මොහොතේ පිටිපස්සේ පාදයේ තියෙන්නේ මොන ආකාරයටද සහ මොන ස්ථානයේද කියන එක. එහෙමනම් එයා මුල ඉඳලම මෙන්න මේ ඇන්ගල් එක ක්‍රියේට් කරගන්න පුළුවන් නම් එයාට අන්න ඒ එලියට පයින් එකෙන් නවතින්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ එයාගේ පසුපස පාදය අපි කියනවා බොහෝ දුරට අපි සම්මතිය පිළිගන්නේ එක්ක මේ පන්දු යවන ඉරට සමාන්තරව එහෙම නැත්නම් අංශක 45ක කෝණයකට සමාන්තරව හෝ ටෝ එක ඉස්සරහට තියෙන ආකාරයට තමයි පන්දු යවන්නේගේ මේ පසුපස පාදයේ ඉදිරිපස තිබිය යුත්තේ කියන එක. නමුත් නුවන් තුෂාර මමකට කියන්න සන්තෝසයි මම වගේම එයාගේ පන්දු යැවීමේ ඉරියව්ව එක පිටිපස්සේ පාදය ඒ ඉරටත් තවත් කඩුල්ල පිටිපසට ඇවිල්ලා ඇන්ගල් එකක් ක්‍රියේට් වෙලා තියෙනවා කඩුල්ලෙන් පිටිපස්සට. ඒක මගෙත් ඒ විදියටම අපි ඒකට කතා කරනවා පාස් සයිඩ් ඕන් කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් වේග පන්දු යවන්නෙකුට පුරුදු දෙයක් නෙමෙයි. නමුත් මේ වගේ ස්කෝරම් පන්දු යවන කෙනෙකුට ඒ වගේ ඇන්ගල් එකක් අවශ්‍යයි. හේතුව තමන්ගේ බොඩි මූවමන්ට් එක කන්ට්‍රෝල් කරගෙන පන්දු යැවීමේ හැකියාව ලබා ගන්න. නැත්තම් වෙන්නේ ඔහුට දනිස්ස එහෙම නැත්තම් කොඳුවට පේලිය හෝ සයිඩ් එක ආබාධ වලට ලක්වීමේ අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒකෙන් නුවන් තුෂාර මං හිතන්නේ එයා දැනුවත්ව හෝ නොදැනුවත්ව එයාට ඒ හැකියාව ලැබිලා තියෙනවා පන්දුව කොහොමද යවන්නේ අවශ්‍ය වෙන රණප් එක කියන එක. ඒක තමයි අපි බලන්න ඕන වැදගත්ම කාරණා. මම දැන් ඕගොල්ලන්ට පෙන්නන්නම් මම පන්දු යවන්න දුවනකොට මොන වගේ ඇන්ගල් එකක්ද ක්‍රියේට් කරන්නේ. අන්න ඒ මම කියන ඇන්ගල් එක නුවන් තුෂාර ක්‍රියේට් කරා නම් හොඳයි කියන තැන තමයි මම ඉන්නේ. දැන් බලන්න නුවන් තුෂාරත් මමත් ඒ ක්‍රියේට් කරන ඇන්ගල් දෙකේ තියෙන පොඩි වෙනස. මේ නුවන් තුෂාර බෝල් කරන විදිය එයා කඩුලට සමාන්තරව දුවගෙන ගිහිල්ලා දැන් බලන්න ඔයගොල්ලොන්ට පෙනෙයි මම කොහොමද දුවගෙන යන්නේ කියන එක. දැන් ඔයගොල්ලෝ හොඳට බලන්න මම නුවන් තුෂාරගේ රණප් එක එහෙම නැත්නම් එයා පන්දු යවන්න දුවන විදිය ගැන කතා කරාම එයා විකට් එකට සමාන්තරව දිව්වා. නමුත් මම විකට් එකට ඇතුළට දුවලා තමයි පන්දු යවන්නේ. ඒ කියන්නේ මම අර කියපු ඇන්ගල් එකක් මම ක්‍රියේට් කරා. දැන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් පැහැදිලිව නුවන් තුෂාර පන්දු යවද්දි විකට් එකට සමාන්තරව සහ ලසිත් මාලිංග පන්දු යවනකොට විකට් එකට ඇන්ගල් එකක් ක්‍රියේට් කරනවා. අන්න ඒ ඇන්ගල් එක ක්‍රියේට් කරන්න පුළුවන් නම් මම හිතනවා නුවන් තුෂාරට මීටත් වඩා හොඳට පන්දුව කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාවක් ලැබෙයි කියන එක. දැන් බලන්න හොඳට මේ වීඩියෝ එක කීප වතාවක්. දැන් ඔයගොල්ලෝට පෙනෙයි මම විකට් එක තුලට ඇන්ගල් එකක් ක්‍රියේට් කරනවා. ඒ විකට් එක තුලට ඇන්ගල් එකක් ක්‍රියේට් කරනකොට මට හැකියාවක් තියෙනවා වමත් පිටිකරුවගේ ඇතුළට පන්දුව දෝලණය කිරීමක් සහ දකුණත් පිටිකරුවගේ රිවර්ස් ස්විං විදියට පන්දුව හොඳ යෝකර්ස් බෝල් කරන්න. අපි තව පාරක් බලමු මොන වගේ ඇන්ගල් එකක්ද මම ක්‍රියේට් කරන්න කියන එක. නැවත වාරයක් බලන්න මම කඩුල්ල තුලට ක්‍රියේට් කරන ඇන්ගල් එක. දැන් ඕගොල්ලොන්ට පැහැදිලි මම නුවන් තුෂාරත් එක්ක සංසන්දනය කරනකොට
කොතනද මම මේ කියන ඇන්ගල් එක දැන් මම ඔන්න පැහැදිලි කරලා පෙන්නන්නම් මෙන්න මේක තමයි මම බලාපොරොත්තු වෙන ඇන්ගල් එක කියන එක දැන් ඔකට පැහැදිලි මම දුවන්න පටන් ගන්නෙ මෙන්න මේ වගේ ස්ථානයක ඉඳලා නමුත් මම දුවලා ඉවර කරන්න උත්සාහ කරන්නේ මෙන්න මේ වගේ ස්ථානයක ඔන්න ඔය ස්ථාන දෙක බැලුවම ඔයගොල්ලන්ට පැහැදිලි මම ක්‍රියේට් කරපු ඇන්ගල් එක මොන වගේ ඇන්ගල් එකක්ද මම ක්‍රියේට් කරලා තියෙන්නේ කියන එක අන්න ඒ දේ කරන්න පුළුවන් නම් නුවන් තුෂාරටත් හොඳ කන්ට්‍රෝල් කරන්න පුළුවන් Tamanට අවශ්‍ය වෙලාවට ඒ අවශ්‍ය ලයින් එකට පන්දු යැවීමේ හැකියාව වැඩි කර ගැනීමේ අවස්ථාවක් තියෙනවා නැවත වාරයක් බලන්න කොහොමද නුවන් තුෂාර සහ මම අතර තියෙන වෙනස දැන් ඔකට හොඳට පැහැදිලි මම කොහොමද ඇන්ගල් එක ක්‍රියේට් කරලා පන්දු යවන්නේ කියන එක දැන් අයිමත් බලන්න මම ඒ ඇන්ගල් එක ක්‍රියේට් කරලා පන්දු යවපු ආකාරය එහෙනම් දැන් ඔකට පැහැදිලි මම ඇයි නුවන් තුෂාරට ඒ වගේ දෙයක් කියන්නේ සහ මේ වගේ පන්දු යවන අයට ඇයි මම මේ වගේ ඇන්ගල් එකක් ක්‍රියේට් කරන්න උත්සාහ කරන්නේ කියන එක. දැන් අපි බලමු නුවන් තුෂාර පන්දු යවනකොට එයාගේ ඉනෙන් උඩ කොටස මොන වගේ වෙනස්කම්ද තියෙන්නේ සහ ඒ වෙනස්කම් වලින් එයාට ලැබෙන අවාසිය සහ ඒ දේ හදාගත්තොත් එයාට ලැබෙන වාසිය මොකක්ද කියලා පළවෙනිම කාරණාව නුවන් තුෂාර පන්දු යවනකොට මෙන්න මේ අත එයාගේ පන්දුව භාවිතා කරන අත එයා ගොඩක් ඇඟෙන් එළියේ එහෙම නැත්නම් අපි කියනවා මේ මූණේ කන පැත්තට කන පැත්තේ ඉඳලා ගොඩක් එළියට තමයි මේ පන්දු යවන අත එයාගේ තියෙන්නේ. ඒක නිසා ඒකෙන් වෙන්න පුළුවන් අවාසි තමයි එයා පන්දු යවනකොට එයාගේ පන්දුවේ කන්ට්‍රෝල් එක නැතිවීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම එයාගේ මේ රිස්ට් එක ඕගොල්ලෝ හැමෝටම පේනවා ඇඟ ඇතුල් පැත්තට රිස්ට් එක වැටිලා තියෙන්නේ. මෙන්න මෙතන බලන්න හොඳට ඔයගොල්ලෝ එයාගේ පන්දුවත් එක්ක අත රිස්ට් එක මෙන්න මේ පැත්තට වැටිලා තියෙන්නේ. එහෙම වුණාම වෙන්නේ පන්දුවේ සීම් පොසිෂන් එක. එහෙම නැත්නම් පන්දුව දෝලණය කිරීමට අවශ්‍ය වෙන ඒ හැකියාව යම් යම් තැන්වලදී අතපසු වෙනවා. එහෙම නැත්නම් සීම් එක දිගට ගමන් කිරීමේ හැකියාව නැතර වෙනවා. ඉතින් මම හිතනවා අන්න ඒ කාරණාවත් නුවන් තුෂාර එයා හදා ගන්න ඕනේ කියන එක එයාගේ පන්දුවේ. එයාගේ පෞද්ගලිකව මගේ මතය තමයි මෙන්න මේ බෝලිං ආම් එක එයා මෙන්න මේ ස්ථානයේ වගේ රඳවා ගත යුතුය. මෙන්න මේ ස්ථානයේ ඔහුට රඳවා ගැනීමේ හැකියාව තියෙනවා නම් සහ එතන ඉඳලා පිටුපසට පන්දුව ගෙන ඒමේ හැකියාව තියෙනවා නම් මෙන්න මේ වගේ ඇඟෙන් එළියට නැතුව එයාට හැකියාව උදා කරගන්න ඕන මෙන්න මේ ස්ථානයේ සිට කෙලින්ම පන්දුව අත පහළට ගෙන එන්න. එතකොට එයාට හැකියාව තියෙනවා හොඳ ඉලක්කයක් නිතරම ලබා ගන්න. ඒ වගේම එහෙම වුණාම එයාට හැකියාව තියෙනවා හොඳින් පන්දුව දෝලණය කිරීමට අවශ්‍ය හයිට් එක. එහෙම නැත්නම් අපි කියනවා රිස්ට් එකේ අවශ්‍ය හයිට් එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඔකට දැන් පෙන්නන්නම් මොකද්ද මම කිව්වේ සහ එයාගේ තිබුණු වෙනස මොකක්ද? එයා හදාගත යුත්තේ මොකක්ද කියන එක. අනිත් කාරණාව තමයි මම දැන් ඔයගලොත් එක්ක කතා කරේ
නුවන් තුෂාර බෝල් කරනකොට එයාගේ බෝල් කරන අත කොතනද තියෙන්නේ කියන එක මම කලින් කතා කරා නුවන් තුෂාරගේ අත ඇඟෙන් එළිය ගොඩක් තියෙන්නේ නමුත් ඒ අත ඇඟ ළඟට ගන්න ඕනේ කියන එක අපි දැන් බලමු කොහොමද ඇඟ ළඟට බෝල් එක ගන්න කියන එක දැන් මෙන්න මේ වගේ ස්ථානයක ඉතයි මම ඕගොල්ලන්ට කතා කරේ නුවන් තුෂාරගේ අත කොතනද තියෙන්නේ කියන එක දැන් මම පන්දු යවනකොට මගේ පන්දුව තියෙන්නේ මෙන්න මේ ස්ථානයේ නමුත් ඔයගොල්ලෝ දැන් හොඳට බලන්න නුවන් තුෂාර පන්දු යවනකොට එයාගේ අත තියෙන්නේ මෙන්න මේ වගේ ඇඟෙන් එළිය ස්ථානයක ඒක නිසා තමයි මම කියන්නේ නුවන් තුෂාරට පුළුවන් තරම් එයා පන්දු යවන අත මෙන්න මේ පොසිෂන් එකට ආවට පස්සේ ඇඟ ළඟ තමන්ගේ ඇඟ ළඟ තියා ගන්න කියන හේතුව දැන් ඔයගොල්ලෝ පැහැදිලි නුවන් තුෂාරත් මමත් පන්දු යවන්න ස්ථානගත වෙනකොට නුවන් තුෂාරගේ බෝලින් ආම් එක ඇඟෙන් එළියේ තියෙන්නේ නමුත් ලසිත් මාලින් එහෙම නැත්නම් මගේ බෝලින් ආම් එක ඇඟ ළඟට වෙන්න තියෙන්නේ එතකොට අපි පන්දුවේ කන්ට්‍රෝල් එක කරන්න තියෙන හැකියාව ගොඩක් වැඩි වෙනවා එහෙමනම් දැන් ඔයගොල්ලෝ පැහැදිලි මම බෝල් කරනකොට මගේ අත කොතනද තියෙන්නේ සහ නුවන් තුෂාරගේ අත කොතනද තියෙන්නේ කියන එක දැන් ඔයගොල්ලෝ බලන්න මගේ අත කොතනද තියෙන්නේ කියන එක එහෙමනම් ඔයගොල්ලන්ට පැහැදිලි මම ඇයි නුවන් තුෂාරට සහ මේ වගේ පන්දු යවන අයට තමන්ගේ බෝලින් ආම් එක ඇඟ ළඟ තියාගන්න කියලා කියන්නේ කියන කාරණාව. අපි දැන් බලමු නුවන් තුෂාරගේ මෙන්න මේ පිහිටීම. ඒ කියන්නේ පසුපස පාදයට ඉදිරි පාදයට විකට්ටුවේ වදිනකොට එයාගේ අපර් බොඩි එක එහෙම නැත්නම් හිප් එකෙන් උඩ කොටසේ ආම් එක බෝලින් ආම් එක කොතනද තියෙන්නේ මේ බෝලින් ආම් එක තියෙන්නේ කොතනද සහ ෂෝල්ඩර් හයිට් එක කොහොමද කියන එක මේ ෂෝල්ඩර් හයිට් එකට වඩා ෂෝල්ඩර් හයිට් එකට වඩා මෙන්න මේ වගේ පොසිෂන් එකේදී බෝලින් ආම් එක ෂෝල්ඩර් හයිට් එකෙන් පල්ලෙහාට තියෙනවා නම් අන්න ඒ පන්දු යවන්නට හැකියාවක් තියෙනවා වේගයෙන් පන්දු යවන්න එයාට හැකියාවක් තියෙනවා පැයට කිලෝමීටර් 145ට වඩා වැඩි වේගයක් ජෙනරේට් කරන්න එහෙම නැත්නම් වැඩි කරගන්න. ඉතින් නුවන් තුෂාර තම ලාබාල ක්‍රීඩකයේ ඔහුට ඒ සම්පත එහෙම නැත්නම් ඒ හැකියාව නැචරලි ඇවිල්ලා තියෙනවා. ඉතින් අපේ වගකීම තමයි අන්නේ හැකියාවට ඔහුට හොඳ ශක්තියක් දීලා ශ්‍රී ලංකාවේ වේගවත්ම පන්දු යවන්නෙක් බවට පත් කරගන්න එක. මම ඔයගොල්ලන්ට දැන් පෙන්නන්නම් මම පන්දු යවද්දි මගේ මෙන්න මේ ඉරියව්වේදී මගේ පිටිපස්සේ අත බෝලින් ආම් එක ෂෝල්ඩර්කින් පල්ලෙහා තියෙන්නේ. එහෙමනම් ඒ වේගය ලබා ගන්න තවත් අවශ්‍ය වෙන දෙයක් තමයි ඒ ෂෝල්ඩර්කින් පල්ලෙහාට පන්දු යවන අත තියෙන එක පිටිපස්සේ කකුලත් ඉදිරි කකුලත් තනතිල්ලේ තනතිරුවේ පතිත උනාට පස්සේ දැන් මම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්නේ පන්දුවේ වේගය ජෙනරේට් කරන්න තමන් පන්දු යවන්න පොසිෂන් වෙනකොට තමන්ගේ කකුල් දෙකම කඩුල්ලේ වැදිලා තියෙනකොට ඒ කියන්නේ බිම පතිත වෙලා තියෙනකොට ෂෝල්ඩර් එකත් බෝලින් ආම් එකත් කොහොමද තිබිය යුත්තේ පන්දුවේ වේගය වැඩි කර ගැනීම සඳහා දැන් ඔයගොල්ලෝ බලන්න මම පන්දු යවන්න ස්ථානගත වෙනකොට මගේ ෂෝල්ඩර් එක තියෙන්නේ මෙන්න මේ හයිට් එකේ අර මම කලින් කිව්ව විදියට මගේ ෂෝල්ඩර් එකට පල්ලෙහායින් තමයි මගේ බෝලින් ආම් එක තියෙන්නේ. ඒ කියන්නේ මට හැකියාව තියෙනවා පන්දුවේ වේගය වැඩි කර ගැනීමට එහෙම නැත්නම් පන්දුවේ වේගය ජෙනරේට් කරන්න.
එහෙමනම් නුවන් තුෂාරටත් මේ හැකියාවම තියෙන මොකද එයාගේ පන්දු යවනකොට එයාගේ පොසිෂන් එක මෙන්න මේ ආකාරයෙන් තමයි පීටලා තියෙන්නේ ඉතින් දැන් ඔයගොල්ලෝ පැහැදිලි මොන වගේ වෙනස්කම්ද සහ ඒව ඉම්ප්‍රූව් කරගත්තොත් සහ ඒ වගේ දේවල් තියෙනකොට ඔයගොල්ලොන්ට වැදගත් වෙන කාරණාව කොච්චර වටිනවද තමන්ගේ වේගය වැඩි කරගන්න කියන කාරණාව අයිමත් බලන්න කොහොමද මගේ අත ෂෝල් එකට පල්ලෙහා තියෙන්නේ කියන දේ. දැන් අපි බලමු නුවන් තුෂාර පන්දු යවන්න පෙර ඔහු කොච්චර හොඳ ජවයක් ගන්නවද පන්දු යවන්නෙක් විදියට කියන එක. මෙන්න මේ පොසිෂන් එක කියන්නේ එයාගේ චෙස්ට් එක. චෙස්ට් එක හොඳ පවර්ෆුල් පොසිෂන් එකක තියෙනවා. අපි දැකලා තියෙනවා හෙල්ල විසිකරන කට්ටිය අපි එහෙම නැත්නම් අපි ගලක් ගහන්න ඕන නම් ගහකට මෙන්න මේ වගේ පොසිෂන් එකක් තමයි අපි භාවිතා කරන්නේ. ඒ කියන්නේ හොඳ පවර් එක ජෙනරේට් කරන්න පුළුවන් හොඳ පොසිෂන් එකක්. පන්දු යවන්න එක විතර බැලන්ස් එක තියෙන කකුල් දෙකේ බැලන්ස් එක සහ ඔහු ඉදිරියට තමන්ගේ පිටුපස අත ගෙන එන්න යොදන ජවය ඉතාමත් වැඩි මෙන්න මේ වගේ පෝස් එකක් දෙන්න පුළුවන්. ඉතින් ඒක හරි වැදගත්. ඒ වගේම මම ඔයගොල්ලන්ට කියන්න හදන්නේ ඒකත් සමගම එතනින් එහාට එයාගේ පොඩි වරදක් වෙනවා. අපි බලන්න ඕන කොහොමද ඒ වරද නිවැරදි කරගන්නේ කියන එක. මෙන්න මේක තමයි මම ඔයගොල්ලන්ට කියන එයාගේ අතින් වෙන වරද. දැන් ඔයගොල්ලන්ට පේනවා එයා පන්දුව රිලීස් කරනකොට එයාගේ මෙන්න මේ ඉදිරි පාදය යම් කිසි නැමීමකට දන හිසෙන් වෙලා තියෙනවා. එහෙම වුණාම වෙන්නේ පන්දුවේ ඉපිලීම. එහෙම නැත්නම් විකට් එකේ වැදුනට පස්සේ බවුන්ස් එක අඩු වෙනවා. සහ එයාව කන්ට්‍රෝල් නැති වෙනවා. එයාගේ මේ හිප් එක අපි හිප් එක කියලා හඳුන්වන්නේ මෙන්න මේ ප්‍රදේශය එයාට බැලන්ස් කරගැනීමේ හැකියාවක් නැතුව පන්දුවේ ලයින් එක ගොඩක් වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. එතකොට වෙන්නේ පන්දුව තමන්ට අවශ්‍ය ඉලක්කයට එක එල්ලේ ගොඩක් වෙලාවක් පන්දු යැවීමට නොහැකි වෙනවා. ඉතින් එයා කරන්න ඕන පන්දුව රිලීස් කරනකොට මෙන්න මේ දනිස එහෙම දන හිස තියෙන ස්ථානය පුළුවන් තරම් කෙලින් මෙන්න මේ වගේ කෙලින් එයාට රිලීස් කර ගැනීමේ හැකියාවක් ලබා ගන්න ඕන. මම ඔයගොන්ට පෙන්නන්නම් මම පන්දු යවද්දී කොහොමද මගේ දන හිස තියෙන්නේ සහ මගේ දන හිස සපත්තුවේ ටෝ එක උඩට ඇවිල්ලා කකුල රිලීස් වෙන්නේ කොහොමද කියන එක. එතකොට ඔයගොන්ට පැහැදිලි වෙයි මම මොකක්ද මේ කිව්වේ කියන එක. නුවන් තුෂාර පන්දු යවනකොට එයාගේ දන හිස පන්දුව රිලීස් කරනකොට මෙන්න මේ ස්ථානයේ පොඩි නැමෙන සුළු ස්වභාවයක් තියෙනවා කියන එක. දැන් ඔයගොල්ලෝ පැහැදිලි ඇයි මම කියන්නේ නුවන් තුෂාරට අන්නේ දන හිස පුළුවන් තරම් කෙලින් තියාගන්න උත්සාහ කරන්න කියලා. එහෙම වුණොත් එයාට පන්දුවේ ඉපිලීම ලබා ගැනීමට හැකියාව තියෙනවා. දැන් මේ තමයි මගේ දන හිස ක්‍රියාත්මක වෙන විදිය. ඔකට පේනවා හොඳට දන හිස දිග ඇරලා තමයි මම පන්දු යවන්නේ. ඉතින් ඒක ගොඩක් වැදගත් විශේෂයෙන් වේග පන්දු යවන්නකොට ඊටත් වඩා නුවන් තුෂාර එහෙම නැත්නම් මම වගේ අත ස්ක්වෙයාර් ආම් බෝල් කරන එක්කෙනෙකුට පන්දුවේ බවුන්ස් එක ලබා ගන්න එක ගොඩක් වැදගත් කාරණාවක්. ඒ වගේම ඔකට පේනවා ඇති මම පන්දු යවනකොට මගේ සම්පූර්ණ ජවයම මෙන්න මේ ඉස්සරහ ටෝ එකට දීලා තමයි පන්දු යවන්නේ. එතකොට මට මගේ පොඩි ඉපිලීමක් ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඉතින් ඒක තමයි නිතරම බලාපොරොත්තු වෙන්නේ පන්දු යවන්නෙක් වුණාම. දැන් ඔයගොල්ලෝ පැහැදිලි නුවන් තුෂාරගේ කකුල ඉස්සරහා කකුල නැමෙන එක සහ ඒක දිග ඇර ගත්තොත් කොච්චර වටිනවද කියන කාරණාව. ඒ වගේම තමයි ගොඩක්ම වැදගත් කාරණාව නුවන් තුෂාරගේ පන්දු යවන්න හදනකොට ඔහුගේ ඉදිරි අත එහෙම නැත්නම් බෝලේ නැති අත
අපි කියනවා නන් බෝලින් ආම් එක එයාගේ ඇඟ හරහට තමයි එයා පවය එක යොදලා තියෙන්නේ. දැන් උගොඩ මම පෙන්නන්නම් එයාගේ කොහෙටද මේ නන් බෝලින් ආම් එකේ පවය එක තියෙන්නේ කියලා. දැන් උගොඩ පේනවා නුවන් තුෂාරගේ මේ නන් බෝලින් ආම් එක එයාගේ පවය එක එයා දීලා තියෙන්නේ මේ පැත්තට. ඇඟෙන් හරස් පැත්තට. නමුත් අපි බොහෝ වෙලාවට මේ නන් බෝලින් ආම් එක භාවිතා කරන්නේ අපිට අවශ්‍ය ඉලක්කය ලබා ගැනීම සහ අපිට අවශ්‍ය වේගය ජෙනරේට් කරගන්න. එහෙම නැත්නම් වේගය ලබා ගන්න. එහෙමනම් නුවන් තුසාර උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් මෙන්න මේ අත ඉහළට ඔසව ගන්න මෙන්න මේ ලයින් එකට. එහෙම කරොත් එයාට හැකියාව තියෙනවා අදට වඩා හොඳින් එයාගේ පන්දුව කෙලින් යොදවන්න සහ තවත් වේගය වැඩි කරගන්න. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මගේ පන්දුවේ ඉරියව්වත් එක්ක මම කොච්චර නුවන් තුෂාරට වඩා මගේ ඉදිරි අත තව ඉහළට ගෙනත් තියනවද සහ ඇඟෙන් එළියට අරගෙන ගිහින් නෑ නේද කියන එක. එතකොට ඔයගොල්ලෝ පැහැදිලි වෙයි මම සහ නුවන් තුෂාර අතර තියෙන ඒ පොඩි වෙනස. මට ඕන අන්න ඒ වෙනසත් නුවන් තුෂාරට හදලා එයාව හොඳ මටත් වඩා හොඳ පන්දු යවන්නේ බවට ශ්‍රී ලංකාවේ පත් කරන්න. ඒ වගේම තමයි මම ඔයගොල්ලොත් එක්ක කතා කරා නුවන් තුෂාරගේ මෙන්න මේ පොසිෂන් එකට ආවට පස්සේ එයාගේ ඉස්සරහා අත මෙන්න මේ ස්ථානයේ තමයි එයාගේ ඉදිරි අත තියෙන්නේ. මෙන්න මේ වගේ තැනකට තමයි නුවන් තුෂාරගේ අත ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙම වුණහම මම කිව්වා එයාගේ උඩ අප බොඩි එක රොටේට් වීමේ හැකියාව වැඩි වෙනවා. එතකොට එයාට පන්දුව කන්ට්‍රෝල් කරගෙන එකම ලයින් එකක එකම ලෙන්ත් එකක බෝල් කර ගැනීමේ හැකියාව නැති වෙනවා කියලා. මං එතෙන්දි පැහැදිලි කරා ඉදිරි අත ඉහළට පහළට තමන්ගේ ඇඟ කෙලින් ඔසවා ගන්න උත්සාහ දැරිය යුතුයි. දැන් ඔයගොල්ලෝ පේන මම මෙන්න මේ කෙලින් තමයි මගේ අත තියෙන්නේ. කියන්නේ පන්දු යවන්න අවශ්‍ය ඩිරෙක්ෂන් එක පන්දුව මොන කෙලින්ද මොන එල්ලේද යැවිය යුත්තේ කියන එක අපි තීරණය කරන්නේ අන්න ඒ ඉදිරි අත භාවිතා කරලා. මේ දේ නුවන් තුෂාරට වගේම තවත් පන්දුවෙන් පන්දු යවන්නන් විදියට ක්‍රීඩා කරන ඔයගොල්ලෝ හැමෝටම වැදගත් වෙන කාරණාවක්. දැන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මම කොහොමද පන්දු යවන්නේ මගේ ඒ නන් බෝලින් ආම් එක කොතනද තියෙන්නේ කියන එක. දැන් පැහැදිලි ඔයගොල්ලන්ට එහෙම ඉදිරි අත ඩිරෙක්ෂන් කරගත්තොත් කොච්චර හොඳට පන්දුව කන්ට්‍රෝල් කරගන්න පුළුවන්ද තමන්ට ඕන ලයින් එකේ බෝල් කරන්න කියන එක. මම ඔබ නැවත වාරයක් පෙන්වන්නම් ඒ දේ කොච්චර වටිනවද කියන එක. නැවත වාරයක් බලන්න මගේ අත ඉහළට පහළට සහ ඇඟ ළඟ තමයි තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇයි මම ඒ විදියට පන්දු යවන්නන්ට කියන්නේ කියන කාරණාව. දැන් අපි බලමු තවත් එකක් වැදගත්ම කාරණාවක්. විශේෂයෙන් පන්දුව රිලීස් කරනකොට පන්දුවේ ඇංගල් එක මොන පැත්තටද තියෙන්නේ? සීම් පොසිෂන් එක මොන පැත්තටද තියෙන්නේ කියන එක. මම දැන් උදාහරණයකට පෙන්වන්නම් ඔයගොල්ලන්ට නුවන් තුෂාර පන්දුව රිලීස් කරනකොට එයාගේ සම්පූර්ණ රිස්ට් එකම එකම ඇංගල් එකක තමයි තියෙන්නේ. නමුත් පන්දුව රිලීස් කරනකොට වැදගත් කාරණාව තමයි ඔහු හැකියාව ලබා ගන්න ඕන පන්දුවේ රිලීසින් පොයින්ට් එකත් එක්ක එයා මෙන්න මේ විදියට පන්දුව ඒ ඇංගල් එක අරගෙන රිස්ට් එක ළඟ පොඩි අප් එකක් මෙන්න මේ වගේ පොඩ්ඩක් ඉහළට එසවීමේ හැකියාව ලබාගත යුතුයි. එහෙම වුණහම එයාට හොඳ පන්දුව දෝලණය කිරීමේ හැකියාවක් සහ පන්දුව සීම් පොසිෂන් එක හොඳින් අප්‍රයිට් කිරීමේ හැකියාවක් ලැබෙනවා. දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම පන්දු යවනකොට කොහොමද මගේ රිස්ට් එක තියෙන්නේ සහ මගේ අත මේ වගේ ඇංගල් එකක තිබුණට මම ඒ ඇංගල් එක රිකව කරගන්නේ මගේ රිස්ට් එක හොඳට ඉහළට ඔසව ගන්න උත්සාහ කරලා.
ඒක කරන්න පුළුවන් දෙයක් සහ නුවන් තුෂාර ඒ දේ කරොත් එයාට මීට වඩා හොඳ සාර්ථක විකට් ටේකින් බෝල කෙනෙක් වෙන්න හැකියාව තියෙනවා අලුත් පන්දුවෙන් සහ පරණ පන්දුවෙන් දැන් අපි බලමු मगे कोहमद पंदुव रिलीज करना रिस्टे तीन सह मगे अते ऐंगल क्रियेटा तीन दंगलते कथा बलापुर नुवन तुषार बोलिंग आम मोन विधियाद तीयन हेम तीयन को आट तीन आवासीय मुखद नुवन तुषार बोलिंग आम तीयन पंदुव रिलीज करना पंदुव अति यम करना मेन मे आकार नुवन तुषार पंदुए रिलीज पॉइंट तीन नमूद याट तीन आवासीय तमाय याट होंद इनसीम पंदुआ यमुकिरी में हकियाव लबेन वमत्ति करोड हेतु यागे पंदु मेन मे आकार तीन हेबे याट हकियाव तीन पंदु मेन मे आकार यमुकर याट ए वासी लबागन पुलवा मम पंदियावन मगे पंदु रिलीज कर विशेष अलुत पंदुए मम कर्ण दयाक्तमय मगे अत मे विधि तिबुनट मम रिस्टेक मेन मे आकार इतकोट मट हकी आवती नवा वमत्ति करे खड़ तुलट स्विंग करती मम बलापुर नुंतुषार हमुन हम ये इंप्रूव करन्न सह डेंगुपट तेरन अपि देन्नक तीन वेनस मुखग्द सह याट हदागन्न तीन सुलुदे मुखग्द कियन ये हदागत् එයාට හොඳ හැකියාවක් තියෙනවා ජාත්‍යන්තර මට්ටමේ හොඳින් කඩු ලබාගෙන ශ්‍රී ලංකාව දිනවන පන්දියවන්නේ බවට පත් වෙන්න. ඒ වගේම තවත් වාසියක් තමයි එයා මේ විදිහට රිලීස් කරන්න ඕන නම් එයා දැනගන්න ඕන ඒ දේ පන්දුව පරණ වුණාම දකුණත් පිටිකරු වගේ යෝක පන්දුවක් විදියට ඇඟ ඇතුළට පන්දියවන්න. ඒක එයාට ඉබේ එහෙම නැත්නම් එයාට ලැබිච්ච තව හොඳ දෙයක්. නමුත් ඒ දෙකම තමන් කල්පනා කරලා කරන්න ඕන දෙයක්. එතකොට එයාට හැකියාව තියෙනවා පන්දුව රිලීස් කරන්න මෙන්න මේ ආකාරයෙන්. එතකොට වෙන්නේ පන්දුව උඩුගුවනේ. එහෙම නැත්නම් පන්දුව පතිත වෙන්න කලින් දකුණත් පිටිකරුවගේ ඇතුළට. එහෙම නැත්නම් ඉන්සින් පන්දුවක් විදියට තමයි ගමන් කරන්නේ විශේෂයෙන් පන්දුව පරණ වුණාම. දැන් ඔකට පැහැදිලි මොනවද නුවන් තුෂාරට අවශ්‍ය කාරණාව සහ ඔහු ඉම්ප්‍රූව් වෙන්න මොන වගේ දේවල්ද කරන්න ඕනේ කියන එක. දැන් ඔයගොල්ලෝ හැමෝටම පැහැදිලි නුවන් තුෂාර පන්දු යවන්නෙක් විදියට එයාගේ රණප් එක කොහොමද? එයාගේ පිටිපස්සේ කකුල පාස් සයිඩ් ඕන්ද සෙමිද? එහෙම නැත්නම් එයාගේ ඉස්සරහ අත ඇඟෙන් හරහට යනවද? ඒ වගේම පන්දුව රිලීස් කරනකොට පන්දුව තියන අත ඇන්ගල් එක කොහොමද? පන්දුවත් එක්ක රිස්ට් එකේ ඇන්ගල් එක කොහොමද? ඒවා තව හොඳ වුණා නම් මොනවද ලැබෙන ප්‍රතිඵල? ඒ හැමදේම මම ඔයගලොත් එක්ක කතා කරා. ඉතින් දැන් බලන්න සම්පූර්ණයෙන් නුවන් තුෂාර පන්දුව රණප් එකේ ඇන්ගල් එකක් නැතුව එයා දුවල පන්දු යවන විදිය. ඒ වගේ ගොඩක් දේවල් දැන් ඔයගලොන්ට බලා ගන්න පුළුවන් නුවන් තුෂාර කොහොමද දුවන්නේ? ඇන්ගල් එකක් නැහැ. විකට් එකෙන් එයා එලියට පනිනවා. පැනලා එයාගේ අතේ පොසිෂන් එකත් එක්ක තමයි ඒ පන්දු යවන්නේ. එතකොට එයාට පන්දුව ඇතුළට දෝලණය කිරීම කන්සිස්ටන්ට් නැහැ. සමහර පන්දු දෝලණය වෙනවා. නමුත් අලුත් පන්දුව තියෙනකොට එක දිගට දෝලණය කිරීමේ හැකියාව ලබා ගන්න ඕනේ. ඉතින් මගේ බලාපොරොත්තුව නුවන් තුෂාර හොඳ පන්දුව දෝලණය කිරීමේ හැකියාවත් සමගම ඔහුව ජාතික තලයේ හොඳ ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා දකින්න. ඒ වගේම හොඳ හිමින් පන්දුවක් තියෙනවා. තවත් ඔහුව අපි වැඩි දියුණු කර ගන්න ඕනේ පන්දුව. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ හැමෝටම නුවන් තුෂාර සම්බන්ධයෙන් සහ ඔයගොල්ලොන්ගේ ඇක්ෂන් එක සම්බන්ධයෙන් උත් හොඳ පැහැදීමක් ලබා ගන්න හැකියාව ලැබුණා කියලා. මොකද මගේ බලාපොරොත්තුව ලංකාවේ තියෙන සියලුම පාසල් මමත් එක්ක සම්බන්ධ කරගන්න ඒකේ වැඩපිළිවෙල අපි හෙටන්දිද ඔයගොල්ලන්ට ලබා දෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට හොඳ සුබදායි දෙයක් ආරංචි වෙයි. මොකද මම දන්නවා ලංකාවේ හැමතැනම ඉන්න යම් කිසි හෝ ක්‍රීඩාවකට කැමති නංගිල මල්ල කාට හෝ උදව් කිරීමේ හැකියාව තියෙනවා නම් ඒක ගොඩක් වැදගත්. ඉතින් ඔයගොල්ලෝ හැමෝම මාත් එක්ක එකතුලා ඉන්න මෙන්න මේ වගේ පන්දු යැවීමේ ඉරියව්වෙන් වෙනස් වුණාම Tamanට ලැබෙන ප්‍රයෝජන සහ අවාසි මොනවද කියන එක කතා බහ කරන්නේ.